මේ ගෙවෙන්නේ ජලකන්නේ අස්වනු නෙලන කාල සීමාවයි. නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් තවමත් අස්වනු නෙලීම ආරම්භ කර නැහැ. මේ අතර වී අල්වි මණ්ඩලය වී මිලදී ගැනීමද අද සිට ආරම්භ කළා. රජය අනුමත කළ වී මිල ප්‍රමාණවත් වන්නේ නැති බවයි ජාතික ගොවිජන සංවිධානයේද ප්‍රකාශ කළේ. මේ අතර ඉන්දියා රජයේ ණය ආධාර යටතේ ලැබෙන යූරියා මෙට්‍රික් ටන් 21000ක් රැගත් නෞකාවක් මේ සතිය තුල දිවයිනට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ලබන සඳුදා සිට එම පොහොර ගොවීන් අතර දාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. ඉදිරි මහකන්නේ බඩේරිඟු වගා කරන ගොවීන්ට යූරියා පොහොර ලබා දීම සඳහා ලියාපදිංචි කිරීමද ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ගගත තාක්ෂණය ඔස්සේ සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩේරිඟු සහ සෝයා විවෘත ගිනුම් ක්‍රමවේදයකට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද සූදානමින් සිටිනවා. මේ අතර රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හමුවේ නුවරඑළිය කුඩා සහ මහා පරිමාණ එළවලු ගොවීන් වගාවෙන් ඉවත් වී තිබෙනවා. එමෙන්ම වෙළඳපොළ තුල එළවලු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙන්නේ නැති නිසා බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසන්නේ. නුවරඑළිය ඇත්තරම දැන් අද ගෝ රුපියල් 400ට වැඩි මිලක් යනවා. රුපියල් අලයන් රුපියල් 400ට වැඩි මිලක්. මේ වගේ ඇත්තරම වැඩි මිලක් ඇවිල්ලා තියෙන්නේ අස්වැන්නේ ලොකු අඩුවීමක් වෙලා තියෙනවා නුවරඑළිය වගා කරන ගොවීන්ගේ. මොකද පොහොර ප්‍රශ්නේ, ඒ වගේම බෙහෙත් ප්‍රශ්නේ, ඒ වගේම ලාම් තෙල්, එතකොට පෙට්‍රල් මේ හැම දෙයක්ම මේ ගොවීන්ගේ එළවලු මිල වැඩිවීම සඳහා බලපාලා තියෙනවා ඇත්තරම. බෝංචි වලොත් රුපියල් 300 වැඩි මිලක් කරනවා, තක්කාලි රුපියල් 350ට වඩා වැඩි මිලක් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම බැලුවොත් එimhe මේ වැඩිවීමක් වෙලා තියෙන්නේ. දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳන් දැඩි වේදනාවකින් ඒගොල්ලන් මේ ගොවිතැන් කරගෙන යන්නේ. කරන සුළු කොටසකින් තමයි මේ දැන් එළවලු වෙළඳපළට එන්නේ. ඒ හින්දා තමයි මේ ඇත්තරම අසාමාන්‍ය ලෙස මිල වැඩිවීමක් වෙලා තියෙන්නේ. මේක තව මාසයක් එකමාරක් යනකොට ඇත්තරම ලොකු එළවලු හිඟයක් ඇති වෙනවා.